අයිබෝන් අපි අද කතා කරන්න හදන්නේ Python programming language එකේ අපිට ඉගෙන ගන්න තියෙන මේ files එක නැත්නම් ගොනුත් එක කොහොමද වැඩ කරන්නේ කියලා. එතකොට මේ Python programming language එක පාවිච්චි කරලා කොහොමද function කියන ඒවා එහෙම නැත්නම් ශ්‍රිත කියන ඒවාත් එක්ක වැඩ කරන්නේ කියන එක සහ ඒ වගේ හැඳින්වීමක් අපි කලින් වීඩියෝ එකක ඉගෙන ගත්තා. ඔයාලා ඒක බැලුවේ නැත්නම් ඒක බලලා ඉන්න එක හොඳ වෙයි. මේ ගොනුත් එක්ක වැඩ කරන පාඩම බලද්දි. එතකොට මෙතෙන්දී අපි ෆන්ක්ෂන් එකක් පාවිච්චි කරනවා. ඒ ෆන්ක්ෂන් එක තමයි open කියන ෆන්ක්ෂන් එක. මේ මම මෙතන දක්වලා තියෙන්නේ my file සමාන open ඊට පස්සේ බ්‍රැකට් ඇතුලේ ෆයිල් නේම් එකක් එනවා access mode එකක් එනවා. එතකොට මෙන්න මේ ෆෝමැට් එකට තමයි අපි ගොනුවකට පිවිසෙන්න යොදා ගන්නෙ. එතකොට මෙතෙන්දී අපි දක්වන්න ඕන දේවල් හැටියට ෆයිල් එකේ නම අනිවාර්යෙන් දක්වන්න ඕන. ඊට පස්සේ අපි ප්‍රවේශ වෙන ආකාරය එහෙම නැත්නම් මේ access mode එක කියන එක දක්වන්න ඕන. අපි බලමු මෙන්න මේ ෆෝමැට් එක පොඩ්ඩක් තවදුරටත් හඳුනා ගන්න. මෙතෙන්දී මේ my file කියලා මම පාවිච්චි කරලා තියෙන්නේ විචල නමක්. ඒක ඕනෑම නමක් වෙන්න පුළුවන්. ඊට පස්සේ open කියන ශ්‍රිතය අනිවාර්යෙන් දැක්විය යුතුයි මෙතෙන්දී. ඊට පස්සේ bracket ඇතුලේ ගොනුවේ නම දක්වන්න ඕන. කමාවකට පස්සේ අපි දක්වනවා මොකද්ද ප්‍රවේශ ක්‍රමය කියලා. අපි තාම අඳුනගත්තේ නැහැ මේ ප්‍රවේශ ක්‍රමය කියන්නේ මොකද්ද කියලා. අපි බලමු මේක ඉස්සරහට. එතකොට ෆයිල් එකක් දක්වද්දී නැත්නම් ෆයිල් එකක නම දක්වද්දී ඒක extension එක අනිවාර්යෙන් දැක්විය යුතුමයි. ඔයාලා දන්නවා දැනට මේ extension එක කියන්නේ මොකද්ද කියලා. මොකද්ද කියලා මෙන්න මේ data.txt කියන ගොනුවේ එතකොට මේ txt කියන කොටස තමයි extension එක කියලා කියන්නේ. එතකොට ගොනුවේ නම තිත්තට පස්සේ තියෙන කොටසට තමයි අපි කියන්නේ extension කියලා. එතකොට අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන මේ file type දෙකක් ගැන තමයි මෙතන දක්වලා තියෙන්නේ txt සහ csv කියලා. csv කියන්නේ මොකද්ද? csv කියලා කියන්නේ comma separated value කියන format එක. ඒ කියන්නේ කමාවකින් වෙන් වුණු දත්ත දක්වන ගොනුවක් තමයි මේ csv වලින් දක්වන්නේ. සරලව කිව්වොත් txt වලින් අපි text file දක්වනවා. එතකොට අපි මෙන්න මේ වර්ග දෙක python ගොනු handle කරනකොට නැත්තම් ගොනු එක්ක වැඩ කරද්දී python භාෂාවේදී පාවිච්චි කරන ගොනු වර්ග දෙක. එතකොට මේ තව දෙයක් තමයි අපි මේ අපේ python වැඩසටහන තියෙන folder එකේම තමයි මේ හදන ගොනු හදන්නේ. ඒ වගේම අපි ගොනුව අපි කලින් හදලා ඒක කියවන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට වැඩසටහන හරහාම ගොනුවක් හදාගැනීමේ හැකියාවකුත් තියෙනවා. එතකොට මේ access mode එක ගැන කතා කරොත් අපි මෙන්න මේ access mode වර්ග ගොඩාක් තියෙනවා. අපි ප්‍රධාන වර්ග හතරක් ගැන මෙතනදී කතා කරනවා. ඇත්තටම මේ access mode එක දැක්වීම සඳහා අපි තනි අකුරක් තමයි පාවිච්චි කරන්නේ. අපි දැනගන්න ඕන මෙන්න මේ අකුරෙන් මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. එතකොට access mode එක සඳහා r අකුර පාවිච්චි වුණොත් අපි කියන්නේ ඒ ගොනුව කියවීම සඳහා තමයි පිවිසෙන්නේ කියලා. එතකොට w අකුර පාවිච්චි වුණොත් ඒ ගොනුවට අපි අලුතෙන් ලියන්න පාවිච්චි කරනවා කියන්න පුළුවන්. a අකුර පාවිච්චි කරද්දිත් අපි අලුතෙන් ලිවීමක් තමයි සිද්ධ වෙන්නේ. හැබැයි විශේෂත්වයක් තියෙනවා මේ අකුර පාවිච්චි කරද්දි. අපි ඒකට කියනවා ඒ අකුරෙන් මේ append කියන කාරණය සඳහා පාවිච්චි කරන්නේ. එතකොට ගොනුවේ කලින් දත්ත තිබුණා නම් ඒ දත්ත තියෙද්දිම අගට තමයි අලුතෙන් ලියන ඒවා එකතු වෙන්නේ. w අකුරෙදි මොකද තියෙන වෙනස? w අකුරෙදි වෙන්නේ අපි ගොනුවකට ලියන හැම වෙලාවෙදීම අර අලුතෙන් ලියන දත්ත පමණයි ඒකට ඇතුල් වෙන්නේ. පරණ තිබිච්ච ඒවා අලුතෙන් ලියන ඒවාගෙන් රීප්ලේස් වෙනවා. එහෙම නැත්නම් පරණ ඒවා අයින් වෙලා අලුත් ඒවා ගොනුවට ඇතුල් වෙනවා. පරණ ඒවා තියෙද්දි අපිට ගොනුවකට ලියන්න අවශ්‍ය නම් අපි access mode එක හැටියට a අකුර භාවිතා කරනවා. ඊට පස්සේ b අකුර භාවිතා වෙන්නේ මේ දීමේ ආකාරයට. අපි කියන්නේ මේ binary format එකට ගොනුවක් විවෘත කරන්න අවශ්‍ය නම් අපි පාවිච්චි කරනවා b අකුර. එතකොට මේ ගොනුවකට ලියන්න අපි පාවිච්චි කරන කෝඩ් එකක් ගැන පොඩි බලන්න හදන්නේ අපි. මේ file name සමානයි guest.list.txt කියලා දක්වලා තියෙනවා.
access mode එක මෙතන W අකුර දක්වලා තියෙනවා. W අකුරෙන් මොකද කරන්නේ? W අකුරෙන් කරන්නේ අපි ගොනුවකට ලියන්න තමයි මේ උත්සාහ කරන්නේ. එතකොට මේ variable නම් හැටියට තමයි මේ එතෙන්දිත් අපි file name කියන එක කෙලින්ම දක්වලා නැතුව අපි file name කියන එකට ආදේශ කරගන්නවා මෙන්න මේ guestlist.txt කියන ගොනුවේ නම. ඒ වගේම access mode එක W කියලා අපි එතෙන්දි දක්වලා තියෙනවා. එතකොට මේ අර කලින් පාවිච්චි කර format එක තමයි පාවිච්චි කරන්න හදන්නේ my file සමාන ලකුණ open කියන function එක. ඊට පස්සේ ගොනුවේ නම ඊට පස්සේ access mode එක මෙතෙන්දි file name එකට ආදේශ වෙනවා මේ guestlist.txt කියන එකත් access mode එකට W කියන එකත්. එතකොට ඔයාලා සමහර වෙලාවට ප්‍රශ්න කරගෙන යද්දි ඔයාලට මේ විදියට නැතිවත් මේක දක්වන ආකාරය කෙලින්ම තනි පේලියකින් දක්වලා තියෙනවා දැක ගන්න පුළුවන්. එතකොට මේ මේක ඊටාම මේ පැහැදිලිව file name එක අපිට වෙනස් කරන්න ඕන උනොත් තැනකදී අපිට මේ guestlist.txt කියන එක වෙනස් කරන්න පුළුවන්. access mode එක W අකුර වෙනුවට වෙනත් අපිට mode එකට අදාළ අකුරක් පාවිච්චි කරන්න පුළුවන් විදියට පහසුවෙන් වෙනස් කරන්න පුළුවන් විදියට ලියා ගන්න කෝඩ් එකක් තමයි මේක. එහෙම නැතිව අපිට සරල ආකාරයට මෙන්න මේ විදියට දක්වන්නත් පුළුවන්. මෙතනදී තනි පේලියකින් දක්වලා තියෙනවා. කලින් බැලුවොත් අපිට අපි code lines තුනක් පාවිච්චි කරලා තියෙනවා. ඒක අපිට තනි පේලියකින් මේ විදියට දක්වන්න පුළුවන්. my file සමාන ලකුණ open කියන function එක පාවිච්චි කරනවා. එතකොට file name එකට කෙලින්ම අපි දානවා මෙතන නම guestlist.txt කියන එක. එතකොට අපිට මේක double quote ඇතුලේ හෝ single quote ඇතුලේ දක්වන්න පුළුවන්. කමාවකට පස්සේ ප්‍රවේශ ක්‍රමය දක්වලා තියෙනවා. එතකොට මෙන්න මේ සැකැස්ම ඔයාලා අනිවාර්යෙන් මතක තබා ගත යුතුයි. මොකද මේක විභාගෙදී කෙටි ප්‍රශ්නවලත් රචනා ප්‍රශ්නවලත් අහලා තියෙන කොටසක් වන නිසා. එතකොට ෆයිල් එකට ලියන්න අපි ඒ ෆයිල් එක ඇක්සස් මෝඩ් එක වෙන්නේ W අකුරනේ. එතකොට W අකුර ඇක්සස් මෝඩ් එක වෙන විදිහට ඒ ෆයිල් එක පටන් ගැනීම නැත්නම් මේ ප්‍රවේශ වීම වෙලා ඊට පස්සේ අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ myfile.write කියන ෆන්ක්ෂන් එක නැත්නම් මේ write කියන අපි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකෙන් දෙන ෆන්ක්ෂන් එකක්. එතකොට මේක පාවිච්චි කරාට පස්සේ අපිට ගොනුවට hi දෙයා කියන එක ලියන්න පුළුවන්. ඊට පස්සේ myfile.write කියන එකත් ලියන්න පුළුවන්. write කියලා how are you කියන එකත් ලියන්න පුළුවන්. එතකොට මේ දෙකම ගොනුවේ ලියවෙනවා එකකට පසුව එකක් ලෙස. ඒ කියන්නේ මේ ඊළඟ පේලියට යන්නේ නැතිව hi දෙයා කියන එක අවසන් වුණාට පස්සේ තමයි how are you කියන එකත් ගොනුවට ඇතුල් වෙන්නේ. අපි බලමු ඒක මෙන්න මේ විදියට output එක අපට බලා ගන්න පුළුවන් මේ දැක්වෙන ආකාරයට. ඊට පස්සේ කොහොමද අපි අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ පේලි කීපයකට මේක දක්වන්න. අපි දැක්ක කලින් output එක අපිට මේ තනි පේලියට තමයි මේ විදියට දක්ුණේ. අපිට ඕනනම් මේක hi දෙයා කියන එක තිබිලා how are you ඊළඟ රෝලට එන්න ඊළඟ ලයින් එකට එන්න අපිට පාවිච්චි කරනවා මෙන්න මේ slash එක n කියන අතරම මේක මේ අපිට ඊළඟ පේලියට යෑම සඳහා භාවිතා කරන හරියට නිකන් keyword එකක් විදියට ගන්න පුළුවන්. එතකොට බලන්න මේකේ දක්වලා තියෙනවා myfile.write කියන එක ට පස්සේ තියෙන මේ bracket ඇතුලේ hi දෙයා කියන එක දැක්කුවට පස්සේ slash n දැක්කුවට පස්සේ අපිට මේකේ output එකේදී බලා ගන්න පුළුවන් hi දෙයා වලට පස්සේ ඊළඟ line එකේ තමයි how are you කියන එක දැක්වෙන්නේ කියලා. ඔන්න ඔය විදියට output එක බලා ගන්න පුළුවන්. ඒතර එකත් මතක තියාගන්න අපිට සාමාන්‍ය විදියට නම් එක පේලියට තමයි එන්නේ ඊළඟ පේලියට කොටසක් යවන්න ඕන නම් අපි ඒක සඳහා මේ slash n කියන එක පාවිච්චි කරනවා. එතකොට මේ තියෙන්නෙත් අපි ප්‍රධානම කාරණයක් අපිට මේ කියන්න බැරි වුණා මෙතනදී අපි open කරපු file එකක් අනිවාර්යෙන් close කිරීම කළ යුතුමයි මෙහිදී. නැත්නම් ඒක අපිට හරියට වැඩ කරන්න නැත්නම් ඒ code එක හරියාකාරව වැඩ කරන්නේ නැහැ. ඒක හින්දා මේ close කියන එකත් ඉතාම අත්‍යවශ්‍යයි. මොකද මේ open function එක පාවිච්චි කරලා open කරපු file එකේ අපි file එක තුලට තත්ත ලියලා ඉවර වෙලා ලියලා අවසන් වෙලා අපි close කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. එතකොට
බලන්න මම මේ පොඩි වැඩසටහනක් මෙතන උදාහරණයක් විදියට ගන්නවා. මෙතෙන්දී නම සහ කෙනෙක්ගේ වයස ඉන්පුට් කරලා ෆයිල් එකට ඉන්පුට් කරන්න තමයි අපි හදන්නේ. නැත්තම් ෆයිල් එකට ඇතුල් කරන්න තමයි මේ හදන්නේ. මෙතෙන්දී ෆයිල් නේම් එක nameage_list.txt කියලා අරන් තිනවා. ඇක්සස් මෝඩ් එක W නැත්තම් රයිට් කරන්න තමයි මේ හදන්නේ. එතකොට බලන්න මම මෙතෙන්දී පාවිච්චි කරලා තිනවා මේ myfile.write කියන එකම තමයි පාවිච්චි කරේ. නේම් එක අපි විසින් එන්ටර් කරන නේම් එක එනවා. ඊට පස්සේ කමාවක් එනවා. මේ කමාවක් දක්වන්න තමයි මම මේ දක්වලා තියෙන මේ කෝඩ් ලයින් එක. ඊට පස්සේ ඊළඟ කෝඩ් ලයින් එකෙන් ඒජ් එක එනවා. අවසානදී අපි අර කලින් කතා කරා වගේ ක්ලෝස් කිරීම කළ යුතුයි. මම මෙතෙන්දී නමක් එන්ටර් කරොත් ජෝන් සීනා කියන නම සහ ඒජ් එක 40 කියලා දැම්මට පස්සේ අපිට මෙන්න මේ අවුට්පුට් එක එහෙම නැත්නම් මේ ගොනුව nameage_list.txt කියන ගොනුව විවෘත කරාට පස්සේ මේ විදියට ඒ නම බලා ගන්න පුළුවන්. හරි, ඊට පස්සේ දැන් අපි කලින් කතා කරේ ෆයිල් වලට ලියන ආකාරය. ඊට පස්සේ අපි බලමු ෆයිල් වලින් ලියපු දෙයක් කියවන්නේ කොහොමද කියන එක. ඇත්තටම මේ අපිට A level මට්ටමේදී මෙන්න මේ ක්‍රම දෙකම ගැනම අවධානය යොමු කරන්න ඕන. ෆයිල් එකක් තුලට ලිවීම සහ ෆයිල් එකකින් නැවත එහි තියෙන දත්ත කියවා ගැනීම කියන එක අවශ්‍ය වෙනවා. එතකොට මේ අන්තර්ගතය කියවන්න අපි පාවිච්චි කරනවා read කියලා method එකක්, read method එක. එතකොට මේ අපි මෙතනදී මේ ෆයිල් කන්ටෙන්ට් කියලා වේරියබල් එකක් පාවිච්චි කරලා තියෙනවා. එතකොට අපි යොදා ගන්න ෆයිල් එකේ නම ඩොට් එක read කියන method එක පාවිච්චි කරලා මේ ෆයිල් කන්ටෙන්ට් කියන තුලට අපි මේ ගොනුවේ තියෙන දේවල් ටික කියවලා මෙන්න මේ ෆයිල් කන්ටෙන්ට් කියන විචාල්‍ය තුල ඒවා ගබඩා කර ගැනීම තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. එතකොට මේ read කියන method එකෙන් අපිට පුළුවන් ගොනුව තුල තියෙන සියලුම දත්ත කියවලා variable එකට ඒක ආදේශ කරගන්න. ඊට අමතරව පේලිය බැගින් කියවන්න අවශ්‍ය වුණාම අපි පාවිච්චි කරනවා read line කියන method එක. අපි කලින් පාවිච්චි කරේ read කියන method එක. ඒකෙන් අපිට පුළුවන් ඔක්කොම ටික කියව ගන්න. අපිට පේලියෙන් පේලිය කියවන්න ඕන අවස්ථාවක අපිට පාවිච්චි කරන්න පුළුවන් read line කියන method එක. ඊට අමතරව මේ විභාග ප්‍රශ්න බැලුවොත් ඔයාලට දැක ගන්න පුළුවන් සමහර අවස්ථාවට මේ line එකෙන් line එක කියවලා තියෙනවා for loop එකක් පාවිච්චි කරලා. for loop එකක් පාවිච්චි කරලා අපි මෙතනදී දැක ගන්න පුළුවන් මෙන්න මේ වගේ දෙයක්. මේක මේ data කියන එක variable එකක්. එතකොට මේ data කියන variable එකට ආදේශ කරගෙන තියෙනවා පේලියෙන් පේලිය කියවමින් මෙන්න මේ කමාව තියෙන තැනින් වෙන් කරලා අරගෙන යම් පේලියක තියෙන දත්ත කියවා ඩේටා කියන එකට ආදේශ කරගෙන තියෙනවා. ඇත්තටම මෙන්න මේ මෙතෙන්දී අපට ඩේටා කියන එක ඩේටා ටයිප් එක වෙන්නේ ලයිස්තුවක්. එහෙම නැත්නම් ලිස්ට් එකකට තමයි මෙන්න මේ ආදේශ වීම සිද්ධ වෙන්නේ. මෙන්න මේ ප්‍රශ්නය නැත්තම් මෙන්න මේ කෝඩ් කොටසට අදාළව ප්‍රශ්නයක් 2012 A-level ප්‍රශ්න පත්‍රයේ 50 වෙනි ප්‍රශ්නේ බැලුවොත් ඔයාලට පොඩ්ඩක් ඒක ගැන හොඳ අදහසක් ගන්න පුළුවන්. මෙතනදී මතක තියාගන්න මේ for loop එක පාවිච්චි කරනවා පේලියෙන් පේලිය කියවන්න. ඒ වගේම මෙන්න මේ data කියන ලැයිස්තුවට අර දත්ත කමාවකින් වෙන් වෙච්ච තැන් වලින් වෙන වෙනම කියවලා ලැයිස්තුවකට ආදේශ කිරීමක් තමයි මෙතෙන්දී සිද්ධ කරලා තියෙන්නේ. අපි මේ ගොනු මෙහෙයුම් ගැන නැත්තම් ගොනු කියවීම සහ ලිවීම කියන කාරණා දෙක සම්බන්ධ ප්‍රශ්න ඇතුළත් වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහදී. ඒ වගේම ඔයාලට මේ ප්‍රසන්ටේෂන් එක බාගත කරගන්න පුළුවන් මෙන්න මේ Facebook පිටුවට ගියොත්. මගේ Facebook පිටුව A-level ICT සමන්ත ගුරුගේ කියන Facebook පිටුවට ගිහිලා ඔයාලට පුළුවන් මේ ප්‍රසන්ටේෂන් එක අවශ්‍ය වෙලාවට ඩවුන්ලෝඩ් කරගන්න. එහෙමනම් ඔබට ජය පතනවා. බොහොම ස්තුතියි.